ඕර ගන්දිකට අපි ලෑස්ති. කොහොට්ටු හැමිලිම නැස්ති. අපි වලලන්න නැහැ. පුච්චල අලු කරලා දාන්න හැදී. ඒලේසි උනේ නැහැ. ඒලේසි වෙන්නේ නැහැ. මම ඇමරිකා ඉල්ලලා නැහැ. මම කොයි නායකයෙක්ද ඇමරිකන් ඉල්ලලා කරපොත් මම කියන්න බලන්න. මම කිසිම නායකයෙක් ඇමරිකන් ඉල්ලලා නැහැ. දේශපාලන විදිහේ. ඒ ජනතාව පදිනවා. මම අනතුරු පස්ස යන පොද්දලෙක් නෙමෙයි. කවමත්මා දැන් මොකද්ද මේ වෙන්නේ රටට? ඇයි රටට මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ රට දැන් යහපත් තත්ත්වෙ ඔබතුමාලා අරගෙන ආවිල්ලා තිනවද? තව ඒ ගණ්ඩ තිනවද? නෑ යහපත් තත්ත්වෙ හැරිගෙන යනවනේ. ජනාධිපතිතුමා නිසියාකාරව රට පාලනය කරගෙන යනවනේ. ඒ වගේ පේන්නේ නැද්ද? නෑ එහෙම නෙමෙයි. දැන් ඔය ආණ්ඩුකාරවරු අයින් කරලා දැන් මොකද්ද මේ කරන්නේ? ඒ ආණ්ඩුකාරව අයින් කරන්න පුළුවන් නේ ජනාධිපතිතුමාට? ඒ වෙනාට දැන් මේ හිටපු ආණ්ඩුකාරවරු මේ එකපාර්තම අයින් කරන්නේ. ඒ ජනාධිපතිතුමා අහන්න ඕනේ එකපාර්ත අයින් කරේයි කියලා. ඔබතුමාලා බලපෑමක් කරේ නෑ. නෑ මොකටද බලපෑම් කරන්නේ? අපි කිසි දෙයකට බලපෑම් කරන්නේ නැහැ. දැන් මේ ඉන්නේ එතකොට මේ අවුරුද්දක් ඇතුළතදී ජනාධිපති වර්ණයකට සැරසීමක්ද? ජනාධිපති වර්ණේ කොහොමවත් එනවද? මේ විහාරස්ථානකෝල ජනාධිපති මැතිව තියන්න ඕනේ. ඒතර මේ පළාත් පාලනේට මොකද වෙන්නේ? පළාත් පාලනේ තියයි. ඔයගොල්ලෝ ඔබතුමාලා කැමති ඉස්සල්ලාම මොකක්ද තිනවද? ඕන ජනදිකට කැමති. ජනාධිපතිනට තවත් කැමති. වඩා හොඳ මොකක්ද? නෑ අපි නේ ඔබතුමාලා කියන්නේ නේ. ජනතාවගේ මතය මම. එතකොට මේ ඔබතුමාලා ජනතාවත් එක්ක ජීවත් වෙන අයනේ. වඩා හොඳ මොකක්ද ඡන්ද? ඒක ඔබතුමාලා තමයි තීරණය කරන්නේ. ජනතාවරම නවනොත් ඔබතුමාලා තීරණය කරන්නේ. නෑ ඕන ඡන්දයක් ආවේද? ඕන ඡන්දයකට අපි ලෑස්ති. පොහොට්ටු හැමිලිම නැස්ති. අපි වලලන්න නැහැදී. පුච්චල අලු කරලා දාන්න හැදී. ඒක ලේසි උනේ නෑ. ඒක ලේසි වෙන්නේ නැත්නේ. ඒ වුණාට ඔබතුමාලාගේ යම් කිසි වැරද්දක් සිදුනා ඒක පිළිගන්නවා. ඒ කියන්නේ දැන් ආර්ථික කඩ වැටිච්ච එක. ආර්ථිකය? නෑ ලෝකෙම රටවල් කීක ආර්ථික කඩ වැටෙනවා. ඔබතුමා අන්නේ රටවල් නම් කියලා ලහන්න. ඇයි ඒ වලත් කැඩුනේ අපෙත් කැඩුනේ කියලා. ඔබතුමායි වැරද්ද නැහැ මම කියන්නේ. ඔය ගොඩනැගපු මතයක්නේ. හරි හැම කොවිඩ් වසංගතය හරහා විශාල ප්‍රශ්න ඇති වුණා ලෝකේ රටවල් ප්‍රබල රටවල් වලට ප්‍රංශයත් ඇදිලා තියෙන නිසා මේ ඒක අපි උඩින්ම දාලා හරියන්නේ නැහැ. ඒ මේ අපි මේ මෑත යුගයේ දකපු ඒ වසංගතය නිසා තමයි මේ ප්‍රශ්න ගණනාවක් මේ ලෝකෙට ඇති වුණේ රටවල් ගණනාවක්. ඒක නිකම්ම මේ පොහොට්ටු උඩින් මහින්ද රාජපක්ෂ වින් රාජපක්ෂවලින් තියෙන එක වැරදි. දැන් අගමැති වෙන එක මොකද වෙන්නේ? මහින්ද රාජපක්ෂ ඉන්නවා නේ ඉන්නේ මේ මේ මොකද්ද මේ සමගියෙන් එහෙම මේ කට්ටිය ඔබතුමාලා නම් ඒකට නැතුව ඇති සම්බන්ධ නේද කට්ටිය එනවා පක්ෂ වලට කියලා UMP එකට එකේකවට ඒ આવත හොඳයි ඔබතුමාලගේ මොකක් කරලා තියෙන බලපෑම මොකද ඔබතුමාලට බලපෑම් කරන්න බෑනේ බලපෑම් කළා මොකද සැලොන්දල හිටපු අගමැතිතුමා ජනාධිපතිතුමා මහින්ද යානේ සැලොන්දල දැන් මේ මාර්ගයෙන් සැලොන්දල අරනවද දන්නේ නෑ බලපෑම් කරන්න බෑනේ മന്ത്രി කෙනෙක්ට മന്ത്രി කෙනෙක් කැමැත්තෙන් ඉන්න පුළුනේ බලපෑම් කරන්න බෑ ඉතින් කැමැත්තෙන් එනවා නම් අපේ විරුද්ධත්වයක් නෑ ඇමතිකම් ඔක්කොම හරි දීලා කරලා ඒක ගන්නවනම් හොඳයි. ඒක ඉතාමත්ම හොඳයි. එතකොට නැත්තම් මේක වික්‍රමසිංහ කපලා රාජපක්ෂ කියන රනිල් රාජපක්ෂ කියලා. ඉතින් ඒක ඔබතුමාගේ දාස වුණත් හොඳයි. තව කවුරු හරි වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට කවුරුවත් ගැටලුවක් නැහැ. අපේ එකම බලාපොරොත්තුව මේ රට නැවත වාරයක් දිනු කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතුයි. ආර්ථික ශක්තිමත් විය යුතුයි. ඒකද අපේ බලාපොරොත්තුව. අපිට විතරක් නෙමෙයි රටේ ජනතාවත් බලාපොරොත්තුව ඒක. ඔබතුමාට ඇමතිකමක් ඕනේ නැහැ කියන්නේ කිව්ව විදිහෙන් එහෙමයි. මම ඇමතික ඉල්ලලා නැහැ. මම කොයි නායකයෙක්ද ඇමතිකම් ඉල්ලුවේ කියලා ඔබතුමා කියන්න බලන්න. මම කිසිම නායකයෙක් ඇමතිකම් ඉල්ලලා නැහැ. දේශපාලන වගේ ජීවිතේ. ඒක ජනතාව පදිනවා. මම තනතුරු පස්ස යන්නේ පුද්දලෙක් නෙමෙයි. කොහොමද සුදි? හරි.